අ වයින්ක ලිින් ස් ලන්ග සංස් චනල එක්කල එකතුව උොගල හමෝම විශේෂන් අපි මිට ඉස්සල්ලා අප කතා භහක්කදී පොරොන්දුනාා වගේ අද ම උගලට ඇවිල්ල එන්නේ මේ කොවි් වසංගතය හා සම්බන්ධ තවත් වැඩගත් කාරණාවක් පිළිබඳ ඔගොලත් එක්කළ සාකච්ඡා කරන්න. ඇතින්න මේ විශේෂම ලංකාව පුරාම මේ කොයිඩ වසංගතය ඉතා බැරැරුම් ආකාරයෙන් පැතිරෙමින් යන මේ මොහොතේ මේ කොවිඩ වසංගතය හා බැඳුණු නයකුත් විද්‍යත්ම කාරණ ඔබහමේ තැනීම තමයි මේ වැඩසටහන් පෙළේ අපේ කයිනරමුණු ඉතින් අදි කොවිඩ වසගත විශේෂම කොයිඩ වස්සේ කිසිම් පුද්ලිකට ආසාධනය උනහම එම ආසාධිතයා මේ වෛරසය තියෙනවාද නැද්ද යන්න හදනා ගැනීම සඳහා භාවිතා කරන ටපCR පරීක්ෂණය පිළිබඳ තමයි අද මම ඔගලත එක්ක කතා කරන්න බලාපොරොත්තුවෙෙන් විශේෂෙන්ම Rප කියන වචනය මෙ මෑත කාලීනව අපේ සමාජය ගොඩක් බහුලව භාවිතා කරන්න පටන් ගත්තත් මේක ඇත්තටම අපේ සමාජයට ආගන්තුක වචනය එම නැත්තම් අප ඉංග්‍රීසියන් මේ අකුරුතුන පිසිර් කියෙන් අකුතුන බිඳිලා එන්නන්නේ පොලිමරේස් චේන් රියක්ෂන් කියන යදමින් තමයි පීCRර් කියන වචනය බිඳිලායින්න ඉතින්න්න පොලිවරස් චේන් ්‍රියක්ෂ අප සිංහල හැරවෝ අපට කියන්න පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව කියලා මේක ඇත්තටම දාම් ප්‍රතික්‍රියාවක්ඒ කියන්නේ කිසියම් අපි කියන සයිකල් සම චක්ක්‍ර ච දාමාකාරව සිද්ව වෙන නවත්වා සිද්ුවෙන චක්‍ර රශයකින් තමයි පොලිමරේස් දාම ක්‍රියාවනම් PCR ප්‍රතික්‍රියාවක් හැදිලා තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් මුලින්ම අපි RPCCR පත්තට හැරෙන් ඉස්සල්ලා අපි කැමති PCR කියනුක්ද කෙනෙක දැන ගන්න ඇතරම PCR කියල අපි සරලව ගත්තොත් මේකෙදී අපි කතා කරන්නේ දන්නේ එ ඩන්නේ ගුණනේ කිරීමේ ක්‍රියාවලයක් ඩන්නේ අපි කෙනා අපිට පත් කිරීමේ ක්‍රියාවලයක් තම මෙතන සිද්ධවෙන්න ඉතින් මේ ගැන කතා කරන්න අඩ සැලමන් කැමතිීමේ දියන්නේ ගන්න නොගක කතා කරන්න ඩන්නේ එම නැත්තං අපේ ඇගේ තියෙන ප්‍රවේනික තොරතුරු ගබඩා කරලා තියෙන රසායිනි එක අනු විශේෂයක් ඩන්නේ අනු අපේ ඇගේ හැම සයිලයකම තියෙනවා අපේ ඇගේ හැම සයිලයකම න්‍යශ්ටය ඇතුළේ තිය වර්ණදේහි කියලා විශේෂත වියෝහයන් විශේෂය අපේ එක සයිලයක මේ වගේ වර්ණදේහ හතලිස් හයක් තියනවා එක යුගල විසිතුනම් මේ යුගල විසිතුනෙන් ඇත්තරම එකක් යුගල කැන අපි වර්ණදය හතලි සයිම් වර්දයහ විසිතුනක් අපේ අම්මගෙනුත් ඉතුරු වර්ණදය විසතුන අප ත්තගෙනුත් තමයි අප ඇඟගෙන ලැබිල තින් එතකොට මේ වර්ණදයහි ඔස්සේ තමයි අපේ ඇගේ දධවෙ සියලම කියාවලින් පාලනය වෙන්නේ ඒබගේම අපේ බාහිර ලක්ෂණ සියල්ල පාලනය වෙන්නත් තීරණය කරන්නත් මේ වර්ණ දේවල අඩංවෙලා තියෙන ප්‍රවේනිික තොරතුරු මතයි එනිසා තමයි අප මවපාර්ශවෙන් සහ පියානම්ගේ පාර්ශවෙන් අපිට නොයෙකුත් දෙවල් අපිට ලැබි ලතින් ඉතින් අපි මේ ගැන කතා කරන කොට විශේෂයෙන්ම මේ රූපය ඔග බලන්ඩ පුළුවන් අපේ වර්ණදයයක් ඇ මේ ඩන්නේ කහොමද සකස් වෙලා තියෙන්නේ කියන එක. එතකොට අපි ගත්තොත් වර්ණදේයක් කියන වර්ණදයක් කියන එක ඇතරම ඩන්නේ අනුවත් සහ ප්‍රෝටීන විශේෂයක් එකනක ගොුණු වෙලා හැදිච්ච බීවා. එතකොට මේ වියහය ඇතුළ තියන ඩන්නේ අනුවක් ගත්තාම ඒක දිත්ව හෙලික්සිී ආකාරයක් ගන්නවායි කියලා. ත් සහ ික්කයන වි්‍යාචන්න මීට අවුදු ගණනාවකට පෙරහවාගත්තා ඔුට ඇතර මේ සඳහහා නොබෙල් තයාගිය පවා හිමියනවා. ඉතින් මේ ඩියන්නේ අනුව ඇත්තරම හැදිලතින් අප රූපයෝගලන්ට පැහදිලිඋපේනො සාමාන්‍යෙන් අපි ගත්තොත් ඉනි මගක් ගත්තොත් ඉනිමග දෙපස තියන ප්‍රධාන ලීපොලු දෙකක් සහ ඒ යාාවෙන හරස්පොලු ප්‍රාශයකින් තමයි මේ ඉනි මගක් හැදිලා තියන්නේ ඇති අන්න ඒ වගේ මෙඩියන්නේ අනුකු හැලා තියෙන්නේ ප්‍රධාන රසායනික අනු දාමයක් සහ දාම දෙකක් සහ ඒ දාම දෙක එක එක නෛට්‍රජනීය බශ්ම වලින් සම්බන්ධවෙච් ආකාරයකින් තමයිමඩියන්නේ අනු හැදිල තියෙන. එතකොට මඩීන්නය අනුව තින මේ නෛට්‍රජනීය බශ්ම ප්‍රධානආකාර හතරක්තියෙන ගල මේ රූප සටහනය දකිනවා ඒ ආකාර හතර. එතකොට ඇඩිනීන් සයිටසින් තයමින්සාහ ගොනන්. ය මේ නෛටත්‍රජනීය භා්ම හතරෙන් තමයි දන්නේ අනුවක් සැකස් වෙලා තිය එතකොට අප ප්‍රවේණික තොරතුරු සියල්ල ගබඩා වෙලා ති තියෙන්නේ මේ නෛට්‍රජනීය බෂ්ම අනුපිළියලම තියන්නේ අනුවක මේ තියන නයිටත්‍රජනීය බෂ්ම මේ අකුරු හතරේ භාෂාවෙන් තමයි අප ප්‍රවේණක තොරතුර ඔක්කොම ගබඩා වෙලා තියන එතකොට ඩන්නේ අනුවක් කියන්නේ මෙන්න මේවාගේ දිත්ව දාමයක් දිත්වදාමයක් දත් ම කිෙක බැඳි තියෙනවා නයිට රජනය බශ්ම වලින් ඔයාකාරයට තමයි ද අනුවක් සකස්වෙලා තින් ඉඩ පස්සේ දැන් අපිට හැරඩ පුලුන් පCR ප්‍රතික්‍රියාවක් දෙහාට මොකද PCR ප්‍රතික්‍රියාවක් කියලා කියන්න PCR ප්‍රතික්‍රියාවකදී ඇත්තටම මුලින්ම සිද්ධ වෙන්නේ අපි මෙ ද සාම්පල එකක් මුලිින්ම හදාගන්න ඕන් මුලින්ම විශේෂම අපි අපේ සයිලවල ද ගන්න න්න මුලින්ම අපේ සයිලටිකක්රගනය සයිලටි නාශ ඩිඩරල්ලා එක තියන දියන්නේ වෙන් කර න්නේ සඳහා වෙනම ක්‍රියා ර්ග වෙනම ක්‍රපිපාතියක් තින යෝසේ තමයි ඩියන්න වෙන් කරනීම සිද් වෙන එත මේ වෙන් කරගත්ත ඩන්නේ සාම්පලයට අපි එකතු කරනවා මේ පිසිර් දාම ප්‍රතික්‍රියාවට එ තම පොලිමරේස් දාන දාම ප්‍රතික්‍රියාවට අවශ්‍ය කරන මූලික අමුදුිටික ඒ අමු්‍ර්‍ය තමයි විශේෂෙන්ම පොලිමරේස් එ සයි පොලිමරේස්න්සයි මේ කියලා කියන්නේ විශේෂම මේක තාපස්ථයි එන්සයිමයක් අධික විෂ්ණත්්‍යයන් වලදි විශ ොවෙන එන්සයිම්මයක් තම මෙතන්ද දාගන්නන්නේ ගොඩක් කලාවට මෙතන ටැක් පොලිවරස්කෙන් එන්සයිේ තමයි අපි වානිිජ මට්ටම මෙෙන් අපි මේ සඳහා ගොඩක් කලාවට යදාගන්න ඒ එක්කම අලතෙන් ඩන්නේ අනු සෑදීම සඳහා අපිටවශ නිිය කලෝටයිඩ එහමනත්තම් මේ ඩියන්නේ අනුවක මූලික තැනුම් එකක තමයි අපි නියුපලියෝටයිඩයක් කියලා කියන්න එතකොට අපි මෙතන් දමේ නියුක්ලියෝටයිඩ එකතු කරන්නවා එ එක්කම මේ දන්නේ දාම පිටපත් කිරීමේ ක්‍රියාවලි ආරම්භ කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා ප්‍රයිම එකක් කියලා පොඩිද දාම කොටසක් එතකොට අපි මේ පිසිය ප්‍රතිෙක්‍රියාව ආරම්භ කිරීම සඳහා මෙන්ුවේ ප්‍රධාන සාධක හත්තර අවශ්‍ය වෙනෝ මුලින්මද සාම්පලය ට පස්සේ තාපස්ථයිද පොලිමරස් එසයිමය ඉට පස්ේ නිවලෝටයි සහ අවසානයෙන් අපිට අවශ්‍ය වෙනවා පයිම එකක් එතකොට ප්‍රයිමස් වලින් තමයි මේ ඩන්නේෝ පිටපත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න පිට පස්සේ අපි මුලින්ම කරන්නේ මේ දන්නේ සාම්පලය සහ අනෙකුත් ද්‍රබ්්‍ය එකතු කරපු මේ සාම්පලය අපි pcCR මැසින් එකක් ඇතුළට යන්ත්‍රැ ඇතුළට අප ඇතුළ කරන්න ඕන එ පසේ පිසි යන්ත්‍ර ඇතුළේදී උෂ්ණත්ව වෙනස් වීමක් සිද්ධ වෙනවා. එතක එක පසිR ප්‍රතික්‍රියාවක එමනට එක චක්‍රයක ප්‍රධාන පියවර තුනක් තියෙනවා ඒ ප්‍රධාන පීවර තුන සිද්ධ වෙන්නේ ෂ්නත් අකාර තුනක් ඇයටතේ. එත මුල්ම පියවර තමයි මේ දිත්ත දාම දන්නේ ි දිත්ත දාමයක් විදිරතියෙන්නේ මේ දදිත්ත දාම එකනකින් ගලවන්න ඕන. එතකොට එතකට මුල්ම පියවරේ දී එ තම PCR දාම ප්‍රතෙක්‍රියාවේ පළවෙනි පියවරේදී සිද්ධවෙන්නේ මේ දිිත්ත දාමය එකනකින් වන්න වෙලා තනිදාම දෙකක් මේ ප්‍රතික්‍රා මාධ්‍යයට එකතුයි. මේ PCR යන්ත්‍රය ඇතුළේ උෂ්ණත්වය අපහ වෙනස්වෙන ස සද්‍රක ටන්ශක හැට අට වගේ උෂ්ණත්තයකට මේ උෂ්ණත්වය අඩුවවා අඩුවෙන්ත් එක්කම මේ පොලිමරෙස් දාම ප්‍රෙක්‍රාවේ දෙදවන පියවර පටන් ගන්නවා මෙ දෙවනි පීවරදි සිද වෙන්නේ මේ එකනකින් වෙන් වෙච්ච ඩන්නේ දාම එක් කලා අර අපි මුලින් එකතු කරපු ප්‍රයිම කියන කුඩා ඩන්නේ අනු කොටස සම්බන්ධවීම එතකොට මේක තමයි දෙවැනි පියවර අපින්ගසින් කරනම් එකට ඇනිලින් ස්ටප් එක කියලා එතකන මේ ඇනිලින් ස්ටප් එක දී ප්‍රයිමේ එකත් එක්ලා අර ද අනුව සම්බන්ධ වෙනවා ඊට පස්සේ ප්‍රතික්‍රාවේ තුන්වන පීවරට මේ යන්ත්‍රය සූදානය අතන විෂ්නක්තය පුුව වෙන සෙනවා සෙන්ටිට න්ක ැත්ත දෙකට සටිකට් න්සික හැත්ත දෙක වගේ විශ්නාාවක චු්ක් හෙළලවා එතකොට මේ ඉහල අමත් එක්ක ළම අර ප්‍රතික්‍රියා මාධ්‍යය තියෙන එක් පලිඹර සෙන්සයිමය ක්‍රියාත්මක වඩ ගන්න ක්‍රියාත්මක වෙලා අර සම්බන්ධ වෙච්ච ප්‍රයිමකයි ඳන් අලුත් දන්නේ දාමයක් පිටපත්වීම ආරම්භ වලා මේ එක්ට චක අවශානයේ දී අපිට මුලින්ම එක ද යනුවක් තිබ බනම් අවසානයේ දී යහා සමාන හත්පසින්ම සමාන ද යනු දෙකක් අපිට ලැබෙන එතකොට මේ විදිර තමයි පිසි ප්‍රතික්‍රියාවේ එක චක්‍රයක් සිද්ධ වේ එතකොට ඔගලු දැක්කාර තාපස්ායි ටැක් පොලිමිරස් එන්සයිේ මගින් තමයි මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්න එතකොට ඔගල අට දැන් හිතා ගඩ පුළුවන් මේ එක් චක්‍රයක් අවසානයේ දී එක ඩන්නේ අනුවක් දන අනු දෙකක් බවට පත් වෙනවා එතකොට ඔගල හිතන්න දෙම චක්‍රය අවසානයේ දී දන්නේ පිටපත් හතරක්වෙනවා එවසේ තුන්න එකේ දී තුන්න නිචක්‍රය අවසායේ දී දියන්නේ පිටිපත් අටක් වෙන එකැන හැම චක්‍රයක දීම තියෙන දන්නේ සං්‍යාව දෙකඩුුවීමක් සිද්ධෙනම් එතකොට ඔගලෝ නිකමට හිතන්න චක්‍රයන් දහයයක් ක්‍රාත්මගුණයි පස්සේ තියෙන දන්නේ පිටපත් සං්‍යාව කොච්චරක්වයිද එක දෙකේ දහවෙනි බලයට සමානයි එතකොට පිටපත් එක්දස් විසි හතරක් තියෙන්නවා ඇතකොට අපිතමු මෙහෙම ගිල්ලා විසිවැනි චක්‍රයට ගියයි කියලා විශුවනි චක්‍රේදී මේ ඩන්නේ පිටපත් සං්‍යාව පිටපත් ලක්ෂය පන්නන පිටපත් ලක්ෂය පන්නයි තම තිහල සංඛ්‍යාවකට මේ දන්නේ පිටපත් ප්‍රමාණය වැඩිබෙනවා ඇති මෙන්න මේ වගේ ඩන්නේ ප්‍රමාණය ගුණනයවීම අපිේක්ෂා කරන්න බළ මේ අපි ප්‍රස්ථාර ගතකරොත් අපිට ලබෙන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඔග ලන්න බලන්න පුුවන් මේ චක්‍රගණන වැඩි වෙනකොට ඩන්නේ පිට පත් ප්‍රමාණය ඉතා සීග්‍ර ලෙස වැඩියෙනවා ඉතා සීග්‍ර ලෙස වැඩි වෙනවා මේ වැඩිවීම අපිට බලාපොරොත්තුවන්න පුළුවන් වෙන්න මේ වගේ එකක් මේ වගේ වැඩිවීමක් අපිට බලාපරොත්තුවෙන පුළුවන් දෙ කියන්නේ වරක් ැති එමන් සීමාවක් නොමැති දන්නේ පිටපත් වැඩවීම ක අපිට මේ චක්‍රාය වැඩිවෙනකොට අපිට බලාබොත්න පුළන් ඇතරම බැහැ එකට හේතුවක් තියෙනවා. අපි හිතමු නිකමට වගේ පිසිර් එමන තන් චක්‍රයන් දෙසයක් එක දිගට උනයි කියලා එහැමුණොත් මුලින් පටන්ගත්ත එක දෙන්නේ අනුවකන්නම් අවසානයේදී මෙන්න මේවාගේ ඉ විශාල Dන්නේ ප්‍රමාණයක් අපේ මාධ්‍යය ඇතුළේ එන අප ප්‍රතික්‍රියා මාධ්‍යය ඇතුළේ හැදන්න ඕන. ඇති මේ ප්‍රමාණ කොච්චරක් කියල දෙතන්. බරමැන්න්නොත් ඒ අගය න්නේටොන් දතිස් පස්වැනි බලයවාගේ වෙනවා. ඉතා ඉහලාගයක්. එක ඇන්න මේ පෘතු වයවාගේ ස්කන්ධයන් අටක් විතර වෙනවා. ගොඩක් ලොකු ස්කන්ධයක් එතකොට ඇත්තටම. මේ ප්‍රායෝගිකව අර ච්‍රෂබයක් ඇතුළේ පරීක්ෂනාලයක් ඇතුලේ වෙන්න පුළුවන් බැහැනේද එක හයුතුවක් තියෙනවා ඇයිඒ අපේ ප්‍රතික්‍රා මාධ්‍ය ඇතුළේ යම්යම් සාධක සීමාකාරය ප්‍රධාන සීමමාකාරී වන සාධක දෙක තමයි අපි මේ ප්‍රතික්‍රා මාධ්‍යයට එකුතු කර නිියෝකලියෝටයිඩ ප්‍රමාණ. ඉට පස්සේ අපි මේකට එකතු කර ප්‍රයිමස් ප්‍රමාණය මේ ඉවරු නෑ පස්සේ මේ ප්‍රතික්‍රියාව නතර වෙනවා ොකද එතනින් එහාට ඩ පිටපත් කිරීමේ හැකියාවක් මෙ මාධදයට ලැබෙන්නේ නැහැ. ඒ වගේ මමත කරන්නක් බැ චක්‍රගණන වැඩි වෙනකොට අර ටැක් පොලිමරස්න් සයිීමයක් චුට්ට චුට්ට අක්්‍රිය වෙන්න පටන් ගන්නවා. චුට චුට් අක්්‍රිය වන්න පටන් ගන්නවා මේ සාධකෙන් මේ සාධක නිසා PCR ප්‍රතික්‍රියාවේ යම් කිසි සීමාවක් සනිටුවන් වෙනවා. කොට ඒ ප්‍රස්ථාරක කකොත් අපිට ලැබන්න එන්න මේවාගේ ප්‍රස්ථාරය ඇැමතර දගලන් බලන්න පුළුවන්ක්ක්‍ර ගාන වැඩ වෙන කොට දන්නේ පිටපත් ගණන සීග්‍ර ලෙස වැඩි වෙලා එක්තර් අවස්ථාවක් දමකොද වෙන්නේ. මේ පිටපත් ගණන වැඩිවීම නතර වෙනවා. නතර වෙනවා. එක හේතුමකක්ද අපි අර ස්සල කතා කරපු සීමකාරයේ සාධක ටික නිිය කලියෝට අයිඩ ඉවර වෙනවා ප්‍රයිමර් සිවර වෙනවා මේ හේතුව නිසා තමයි මේ ඩන්නේ පිටපත් ගණන අවස්ථාව දී කියැනෙ ය සි වක්‍ර ගන්නාවට චක්‍රගන්නකට පස්සේ එ සයිකල්ස් ගන්න කට පස්සේ මේ දන්නේ පිට පත්වීම නතර වෙන් එතකොට අපිට පුළුවන්ද මේක යොදා ගණඩ අපි මුලින් එකතු කරන ඩන්නේ සාම්පලයේ මුලින් දෙන සාම්පලයේ දන්නේ ප්‍රමාණය හොයාගන්න පුළුවන් බලන් මේ ප්‍රස්ථාරය දෙයක් මේ ප්‍රස්ථාරේද ඔඋ්ගලන්ට පේෙන්ඩ තියෙනවා ප්‍රස්ථාර තුනක් ප්‍රස්ථාර තුනක් පේන්ඩ තියෙනවා වක්‍රයන් තුනක් පේඩ තිෙන තකොට මේ වක්‍රයන් වලින් බලන්න පලවෙනි වක්‍රය කොළ පාට හුරු වක්්‍රය බලන් ඒෙදී අඩු චක්‍ර ගණනකදි දන්නේ පිටපත් ගලන වැඩරු එකට හේතුවමකක් වෙඩද එකට හේතුව තමයි මුලින් අපි එකතුකොර පුත් සාම්පලය තිබ්බ දන්නේ ප්‍රමාණය හලා ගයක් ගැනීම එත අප මුලින් ගත්ත ඩන්නේ ප්‍රමාණය අඩු ඉනම් එකන්නේ මුලින් ගත්ත සාම්පලයේ තිබ ඩන්නේ ප්‍රමාණය අඩු ඉනං මේ ප්‍රස්ථාය මේ අපි දකින වක්්‍රය චුට්ට චුට්ට දකුණු අත පැත්තට බරගෙන එක තමයි වෙන් එතකොට අපිට මේ ප්‍රස්ථාරය දිහා බලලා සරල වෙහිතා ගන්න පුළුවන් මුලින් තිබ්බ ඩන්නේ ප්‍රමාණය එකැ අප මේ භාවිතා කරපු සාම්පලය තිබ්බ ප්‍රමාණය කොච්චරද කියලා එතකොට මෙන්න මේ විදියට තමයි සාමාන්‍ය PCR ප්‍රතික්‍රියාවක් සිද්ධවෙන් හරි දැන් අපි යනව කතා කරන්න මේ කොවිඩ් වසංගතයත් එක් කළ නිතර හඩලබෙන RRTCR කියන වචනය තේරුම දැමගොල PCR කෙනෙ තේරමු දන්න PCR කියන ක්‍රියාවලී උගල දන්න දැන් අපි කතා කරන්න යන්නේ මේ ට PCR ගැන මේ ට කියෙන් අකුරු දෙකට ේරු හක් තියෙන සමහර තැන්වලදී මේ ආට කියන වචනය පාවිච්චේ වෙනවා රිවර් ට්‍රන්ස් ක්‍රප්ටස් කියන වචනය හඳුන්න්නන්න රිවර් ට්‍රන්ස් ක්‍රප්ටේස් මේකෙන්සයිමයක් ඇතරම මෙන්සයිම මේ හඳුන් වන්න ට කියන අකුරු දෙක සඳහන් වෙනවා එක අඇතුම ඒක්ම තවත් සමහර තැන්වලදී මේ ආට කියන අකුරු දෙක සඳහන් වෙනවා රිියල් ටම් කියන වචන දෙක හැඳනීම සඳහ රියල් ටනත්තං රිවර්ස් ට්‍රන්ස්ක්‍රිප්ටේස් කියන වචන තමයි මේ ට කියන අකුරුවලින් සඳහන් වෙන්න දැක්වෙන්නේ එකකි බලව මුලින්ම මේ රිවස් ට්‍රන්ස්ක්‍රිප්ටේස් කිය වචන දෙක අයිය දෙන්න කියලා දැන් ඔගොල දකිනවා කොවි වරසේත දළ සැකැස්ම කොයිඩ වෛරසේ යන් ඉතා සරල අංශුමය පධාර්ථයක් අපට ජීවිෙක් ද අජීවිෙක්ද කිය පැහැදිලියෝක කියන්න බැරි අජීවි පැත්තරකොඩක් බර අංශුව දිරිතම අපි කොවි වරසය හඳන්න්න පුළුවන්ගන්න. සාමන් මේක පිියවේෙන් බලන්ටත් බෑ සාමාන අලෝකන් වික්ෂකින් බලන්නත් දෑ එලෙක්ට්‍රොන අන් නික්ෂකින් පමණයි අපිට බලාගන්න වන්නම් බලාගන්න පුුවන් වෙද. න විද්‍යාච්චම මේ එෙක්ට්‍රනන්වික්ෂය නිරීක්ෂණ පදනම් කරගන මේ වෙනකොට කොවි් වරස දල සැකැස්ම නිර්මාණය කරන්න ඔවන් සමත්වෙලා තියෙන ඇතකට මේ රූපසටානය තියන්නේ ඒ දැල සැකැස්ම. මෙත ද ඔොල දකිනවා මේ රූප සටහනය තියෙනවා ප්‍රධාන වශයෙන් මේ පිට තාවරණයක් පිට තාවරණය ප්‍රෝටීන වර්ග කීපයින් තමයි හැලතින් එතකොට එතන්න තියෙනවා ස්පයිට පෝටීන් එක ඇස් කියලා හඳන්නනවා අපි අයියට පස්ස මෙම්රන් ප්‍රටීනය අයියට පස්සේමලෝ පෝටීය ඒ කකුරෙන් හඳුන්නනවා ඒක මතවයි ක් තින නිිය කලෝ පෝට නිිය ක්ලෝ ප්‍රටයන කියලා කියන්න මේ වරසය ඇතුළේ ප්‍රවේනික ද්‍රක්්දය විදිහට අඩං වෙලා තියෙන ආර එන්නේ අනු ආරයෙන්න්න අනුව ඇක්ල සම්බඳද ලා තින පොටීන තමයි නිියෝක්ලියෝ ප්‍රටීන වමන තන් කැපිටල් එන්නකරෙන් අපි සඳහන් කරන ප්‍රෝටීන වර්ගය අඩංවෙලා තින් එතකොට මේ පිටත ආවරණය ආවරණය වෙච්ච මේ වෛරසය ඇතුළේ තියෙනවා අහරන්නේ අනුව ම විසල කතා කර අපේ ප්‍රවේණක තොරතුරු ගබඩ වෙලා තිෙන න්නේ අනුවල පි පතිෙක්‍රියාව සඳහත් අපි යොදාගත්තේ ඩන්නේ අනුව නමුත් අපිට මේ වෛරසයකදී අපිට හම්බවෙන්නේ ආරය අුව ඩන්නේ අනුව කෙතරදි හම්බ වෙන්න නෑ එක නිසා සාමාන්‍ය CR ප්‍රතිික්‍රියාවක් පඔස්සේ අපිට මේ වගේ වරස හඳුනා ගැනීමේ ක්‍රියාවලයක් කරන්න බෑහ. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕ මේ ආරෙන්න්නේ අනුව න්නේ අනුවක් බවට පත්කර ගැනීම එතකොට අන්න එතනදි තයි අ රිව මේ ට්‍රන්ස්කිප්ටේස් කියෙන් සයිය අපිට වැතගත්තෙන්න්න එතකම මේ රිව ්‍රන්ස්ක්‍රපටස් සයිේ මගින් ආරන්නේ අනු පත්කරනවාදන්නේ අනු බවට එතකොට Pසිර් පති ක්‍රියාවක් සඳහා යොදා ගන්න පුළුවන්න්නේ ගවට මේ ආකාරයෙන් අපි හදාගන්නදන්නේ සාම්පලය මේ ආකාරයට අපි හදා ගන්න DNAන්නේ සාම්පලය පුළුවන් PCRර් ප්‍රති ක්‍රියාව සඳහා යොදා ගන්න න්න එතනදි තමයි අපි RCR කියෙන යෙදුම භාවිතා කරන්න ඊටැන යනෝේ රියල්ටම් ප ගැ කතා කර. ඉස්සල් අපි කතා කර RRT PCR ගැ ඒගව අපි කතා කරවා රියල්ටම් PCCR මොකද මේ රියල්ටයිම් PC කියල කියන්න රියල්ටයිම් කිය කියන්නේ විශේෂන්ම මේ PCR මාධ්‍යයක මාධක PCR ප්‍රතික්‍රියාව සිදු වෙනකොට සිදු වෙන අතර තුරේදිම අපිට මේ DNAන්නේ දාම පිටපත්වීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න පුළුවන් තාක්ෂණයක් තමයි මේ රල්ටම් පCR කලකන්. එතම් මෙතනදී මේක සිද්ධවෙන්න විශේෂිත වූ යන්ත්‍රයක් ඇතුළේ මේ යන්ත්‍ර ඇතුළේදී අපිට පෙන්නුම් කරනවා මෘුදුකාංගයක් භාවිතාක් වනවා මේ සඳහා මේ මෘුදුකාන්ගේ ඔස්සේ අපිට පෙන්නුම් කරනවා. මේ PCR දාම හැම එකක් පාසාම, න්නේ පිටපත් වැඩිබීම කොච්චරක්ද කියලා එතකොට මේ සඳහා එත්තටම විශේෂයෙන් අපි මේ මාධ්‍යයට පිියොදා ගන්නා විශේෂිත වර්ණක විශේෂිත වර්ණක විශේෂය කවි භාවිතා කරනවා වෙලඳ පළේ මේ වර්ණක නොයකුත් මම්මලින් හඳුනවා ති මෙත ම දක්ලා තියෙනවා රූප මේ සටහනය අප දක්වලා තිෙනවා ඇතිදම් ප්‍රමන්් සයිබ් ග්‍රීන් කියන ප්‍රතිදීප්ත වර්ණක මේ වර්ණක සාමාන්‍ය අවස්ථාවේදී වර්ණයක් ලබාද එනැ අපි කිසිය වූ වර්ණකයට අදාළ වෙන තරග ආයාමයක් සහිත ආලෝකයක් අපි මේ වර්ණකයට යෙදුවත් ඒ වර්ණකයෙන් වෙනත් එ වෙන තරංග ආයාමයක් සහිතකිරණ විශේෂයක් නිකුත් කරන. මේ අපිට විශේෂිත වූ යන්ත්‍රයක් මගින් ග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් මේ ඔස්සේ තමයි මේ පිටපත්වීම අපි නිරීක්ෂණය කරන්න. සජීවී ලෙස නිරීක්ෂණය කරන්න මේකෙන්. එතකොට මේ වර්ණක එහිදී අ අලුතිෙන් නිෂ්පාදනය වෙන ඩන්නේ දාමයක් කළ බැඳීමක් සිද්ධවෙනි. මට අමතරව විශේෂි තර අපි ඉස්සල කතා කර ප්‍රයිමස් කියලා. කුඩා ඩන්නේ දාමකොටස්. මෙන්න මේ වගේ NA දාමොටස් නිෂ්පාදනය කරලා තියෙනවා වන්නක ඇතුළත් කරපු වර්ණ ඇතුළත් කරපු ඩන්නේ දාමකොටස් නිෂ්පාදනය කරලා තියෙනවා දැන්වෙල පොලේ මිලදී ගන්න තියෙන. ඉතින් මේ ඩන්නේ දාමකොටස් වල්ට අපි න පෝබ්ස් කියලා.ෝබ්ස් එතකොට මේ පෝබ්සල්ටත් පුළුවන් අර අලුතෙන් නිෂ්පාදනය වෙච දියන්නේ දාම කළ බැඳෙන. අලුතෙන් නිෂ්පාදන වෙච්ච දන්නේ දාමය කළ බැඳන්න පුළුවන්. අන්නේ බැඳනත් එක්කම මේ පෝබ්සල තියන වර්ණ කෝස්සේ අපිට පුළුවන් ආලෝක සඥාවක් ලබාගෙන එඩ දාම කොච්චරක් පිටපත් වෙලාද කියලා සජීවි ලෙස බලාගන්න මේ මේ ඇතර මේ ආකාරය තමයි අද ගොඩක්වෙලාවට ආටපසිර් යන්ත්‍රවල භාවිතාවෙන් එන මහිතන්නේ මෙරටයිම් සහ රිවර්ස් ටන් ට්‍රන්ස්කපිප්ටස් කියන මේ යදීම් දෙක හොගලන්ට දැන් පැහැදිලි ඇති ඉඩපස අපි කතා කරන්න යනවා මේ මෙ කොයිඩබ සංඟතය හඳුනා ගැනීමට භාවිතා කරන මේ වගේ ප පරීක්ෂණයක් සඳහා පරීක්ෂාවක් සඳහා අපිට මූලිකව අවශ්‍ය න්න මොනොද කියළ කතාක පතිශේෂ මේ සඳහා විශේෂෙන් මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා pc යන්තරක් pc යන්ත්‍රයක් අවශ්‍ය වෙනවා ඊළඟට මේ pcසි යන්ත්‍රෙක් කළ සම්බන්ධ කරලා තියෙන් නඕන මේ ප්‍රතික්‍රා මාධ්‍ය ප්‍රතිධීපතතාවය මැනීම සඳහා වෙන විශේෂ මොඩියවුලයක් විශේෂ කොසක් සම්බධ කරලා තියන්නවාන් අන්න එතනද තමයි PCR මැශි ක් සහ එමනම් PCR යන්ත්‍රයක් ස CR යන්ත්‍රයක් ඉන දෙක වෙනස්වවෙන්න දර අපි RT යන්ත්‍රයක් ගත්ත හම මේ CR යන්ත්‍රයේ මේ විශේ ප්‍රතිධීප්තතාව මනින මොඩියුලය සම්බන්ධ කරලා තිෙනඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය CR මැශිෙන් එකට වඩා මේ CR මැසිිණ එකක් වෙනස්වෙන් ප්‍රධන තැන් එක්කම අපිට අවශ්‍ය වෙන අත්‍ය වශ වෙනවා මේ යන්ත්‍රවලින් අපිට ලබා දෙන දත්ත කියවීමටත් මේ දත්ත විශ්ලේෂණයටත් මුරුදුකාංගයක් අවශ්‍ය වෙනවා විශේෂතව මුරුදු කාංග ඇතර මේ පසිර යන්ත්‍රත් එක්කළම ප ඇත්‍රක් මිලදී ගන්නකොට අපිට ලැබෙන සලසන ඉතින් මේ වගේ මුරුදු කාංගයක් පාවිච්චි කර අපිට පුළුවන් මේ ආටසි මැසින් එකකින් ලබා දෙෙන දත්ත විශ්ලේෂණය කර පස්ස ඔගලන්ට බලන්න පුලුවන් මේ ආට යන්ත්‍රයක් සාමාන්‍යෙන් ලංකාවත් මේනකොට බහුල භාවිතා වෙන බයෝරැඩ් කියන කම්පැනියෙන් නිෂ්පාධනය කරන පසි යන්තයක් තමයි මේ ඔ්ගොල දකින්නේ එතකොට මේ අන්ත්‍රේ විශේෂෙන් ඔගලන්ට මේ රූපසටානේ සැස්ම ඔගොලන් දකින්න හම්බේවා මෙතනදී මේ අපේ සාම්පල ප්‍රතික්‍රයා සාම්පල ඇතන විශේෂ පලේට් එකක තමයි අපි මේ අන්ත්‍රකයද තුල් කරන්නේ එතකොට පලේට් එක ඇතුළේ පලේට් එකය තියෙනවාවෙල්ස් එමනත් අපි කුඩ වලවල් වගේ අපට කියන්න පුළුවන්.වෙල් ඇතුලට තමයි අප අර ප්‍රතික්‍රියා සාම්පල එක ඩලියෝටයිඩ ඒවාගේ විශේෂිතව අපි දාන්න. එතකොට මේ දාන පලේට් එකේ හැම වලක්ම හැම වෙල් එකක්ම වා ගැනීම හැකියාව මේ යන්ත්‍රය ඇතුළ තියෙන අ විශේෂිතව මඩියුලට ලැබිලා තියෙනවා එතකොට මේ මොඩවුලේ හර හා විශේෂිත වූ ආලෝකකිරණ ප්‍රමාණයක් මේ සෑම වෙල්ල එකකටම නිකුත් කරනවා ඊට පස්සේ මේවෙල්ල එක ඇතුළ තියන ප්‍රතික්‍රිය මාධ්‍ය ඇතුළේ අලුතෙන් හැදුන ඩියන්නේ පිටපත් තියෙන වනං අර ඒවාත් එක් කළ බැඳිලා තියෙන වර්ණකෙන් නිකුත් කරන ආලෝක සංඥාව ග්‍රහණය කර ගැනීම සඳහා තවත් විශේෂ කොටසත් මේ අන්ත්‍රේ සවිකරලා තියෙනු එතකොට මේ ග්‍රහණය කරගන්න ආලෝක සංඥාවලින් ඒ අන්ත්‍රේයට කියන්න පුළුවන් මේ ඩන්නේ කොච්චරක් පිටපත් වෙලාද කොපමන පිටපත් වෙමින් තියෙනවද කියන එතකොට මේ ඔගලන්ට ඒකවට ටකින් හම්මට තවත් ඒවාගේ ආර්ථිපිසි අරයන්ත්‍රයක් මෙතනදී ඇත්තටම අරි ස්සල්ලා එක දිවාගේ පලේට් එක පාවිච්චිරගන්න මේ සඳහා මෙතනදී චූට පරීක්ෂණ නල එමනත් අපි ෙන රියක්ෂන්ට උබස් තමයි මේ සඳහා පාවිච්චිුවෙන් මේක කජෙන් කියන කම්පැනෙන් ආයතනයෙන් නිකුත් කරන රොට ජීන් කියන ආටීසිය යන්ත්‍රය තමයි මේ තියෙන්නේ මේකත් අද ලංකාවේ කොවි වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂාවන් සඳහා බහුල භාවිතාවමින් පවතිනවා මේකද ඔගලන්ට දකින්න බලො නර ඉස්ල්ලක් ේෙදවාගේ අවෙල්ස් වලට නෙමෙ මේ ආලෝකයෙනෙකුත්තෙන්නේ එතනද විශේෂිත වූ මේ පරීක්ෂණ නලයක් හරහා තමයි මේ ආලෝකය යවන් එතකොට මේ ආලෝකය යවීමට එඩ ලයි් ප්‍රභහෝයක් එමනන් ආලෝක ප්‍රභහයක් තියවා ඒකම මේ ආලෝකය ග්‍රහණය කර ගැනීම සඳහා තවත් සංවේධක උපකරණයක් මේ අන්ත්‍ර ඇතුළෙම දලතියෙන එතකට මේ උපකරණවරින් මේ ආලුක සංඥා ග්‍රහය කර ගැනීම ඉතා අමත් පහසුයි ඒකම මේ ග්‍රහයකර ගත දත්ත ඊ ළඟට විශේෂිතව රුදුකාංගයක් කරහා කියවීම සහ විශ්ලේෂණය කිරීම සිද්ධ කර. ඇතර මේ ඔගොල දකින්නේ ඒවාගේ සොෆ්ටයක මෙමනට තම් රෘදුකාංගයක් ඔස්සේ කොහොමදඒ දත්ත ලබාගන්නන්නේ කියන එක එත මේ තියෙන්නේ බයෝරැඩ් අර අපි කලින් කතා කරපු ආිපසි අන්ත්‍රයක්ත් එක්කලයින බෘුදුකාන්ගේ මේ මේකේදී උගලට බලන්න පුළුවන් මේ එක්ක් ප්‍රතික්‍රයා මාධ්‍යේ වර්ණයන් වෙනස්වීම කොහොමද ඒ වර්යන් වෙනස්ීම මේ යන්තරයෙන් කොහොමද ග්‍රහණය කරගන්න තිලා. අවසානයේදී මේ ග්‍රහණය කරගත්ත ආලෝක සංඥා විශ්ලේෂණය කිරීමෙන් පසුව මෙන්න මේ ආකාරය ප්‍රස්ථාරයකට ඒ දත්ත ලබා දීමේ හැකියාවත් මේ මුදුකාංගවලට ලැබිලා තියෙන එතකොට මේ ඔස්සේ තමයි අපි අද කාලේ මේ අපි කොවි වසංගතය හා බැඳුුණු වෛර සහඳුනා ගැනීමේ පරීක්ෂාවන් සිද්ධ කරන්න. එතකොට මගහිතන්නේ අද අපේ කතාබහා ෂුට්ටක් බරපතල වෙන්න පුුවන් මොකද ොඩක් තාක්ෂණක කරුණු ගොඩක් මේ සාකච්ඡාවේද අපි කතා කර ඇත්තරම අප වලාපොත්තුනා මෙ මේකෙදී මේ ගොඩක් මේ තාක්ෂණක කරු ගොඩක් සරල කර තමයි අප ඔගල්ලන්ට ඉදිරවා ඉදිරිපත් කරේ ඉතින් අප හිතනවා මේ කරුණු උගල්ලට වැදගත්වෙන් නැති මේ ආපසි පරීක්ෂාව පිළිබඳව දැනුවත් වන්න ඉතින් මේ වගේ තවත් කතාබහකින් හමු වනතෙක් උගලන්ගෙන් මම අදෙට සමගා උගලන් ස්තුති